හරි පහසුවෙන් මේක හදා ගන්න පුළුවා. පුංචි වෙලාවක් යන නේද chef? වතුර ටිකක් අපි ගා ගන්නවද සමහර ලැඩ ගතිය නිසා තෙල් නොදා වතුර ටිකක් ගාගත්තොත් අර ඇලෙන ගතිය ආහා හා නැත්තම් තුනී කර ගන්න පහසු ඕනම් ඔය අපි අර තලපේ හදාගෙන පොඩ්ඩක් පුංචි ප්‍රමාණයක් අවශ්‍ය පමණ දැනගෙන වතුර ස්වල්පයක් ගාලා මේක බැඳ ගන්න පුළුවන් එතකොට අර ඇලෙන ගතියක් අඩු වෙන්නේ නේද නැක් සෑහෙන ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් මෙතන ඒකනේ උයලා ඉතුරු වුණු බත් වලින් හදපු ස්නැක් එක නම් අපි දැන් හදලා ඉවරයි තව ටිකක් හදනවා අපි දැන් පිරිස වැඩේනේ මේ පිරිසත් එක්ක කන්න ඕනනේ නේ ඒ නිසා අපි කොටස හදනවා කාල වේලාවත් එක්ක ඔබට මේ දේවල් පෙන්වන්න අවශ්‍ය නිසා දැන් ටිකක් හදලා ඉවරයි බොහොම ස්තුතියි හරියට ගෙදර ඉන්නාගේ තමයි නේ ඒ ක්‍රිස්පි රස හොඳටම තියෙනවා ඇත්තටම මේ උයලා ඉවරුණු බත් වලින් හදපු දේවල්ද කියලා හිතන්න බෑ කඩින් මිල කිද්දී ගත්තා වගේම තමයි වෙනම කන්න ඕනේ ටිකක් තියාගත්තා ඒ ටිකට ඔබටත් පුළුවන් අද දවසේදී හදලා බලන්න මේ උයලා ඉවරුණු බත් පාන් පෙත්තක් අරගෙන අපි දැන් හදන විදිය කියලා දුන්නේ අවශ්‍ය අනුමුකුඩුම ටික දාලා උයන ඉවරවන බත් වලින් ස්නැක් එකක් හදලා කටට රසට කන්න පුළුවන්. දැන් කාල වේලාවත් හරි නිසා පුංචි කාලයකින් රසවත් ආහාරයක් හැදුවා ඒකාකාරී ජීවිතයට ඒ ඒකාකාරී භවෙ මිදෙන්නත් එක්කම විවිධත්වයක් ගෙන එන පුංචි ස්නැක් එකක්.